පැවැත්වෙන දවස විශේෂ දවසක් මමත් හෙක්ටර් රප්පුවා මැතිතුමත් අද මාධ්‍යම පවත්වන්නේ ඉස්සෙල්ලා මෙතුමාට මේ සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා එතුමාට සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරාට රටටම සුබ උපන්දිනයක් වෙන්න කියලා තමයි ප්‍රාර්ථනා කරන්න වෙලා තියෙන්නේ මොකද රටට ජාතියට ආගමට ආදරය නැති මිනිහෙක් ජනාධිපති වෙලා ඉන්න රටක හොරු ආරක්ෂා කරන ජනාධිපතිවරයෙක් ඇවිල්ලා ඉන්න රටක හොරු රැල්ලත් එක්ක එකට එකතු වෙලා ඉන්න රටක ඒ ජනතාවටගේ අනාගතය ඒ දරුවන්ගේ අනාගතය සාර්ථක වෙන්න කියලා තමයි අපි ප්‍රාර්ථනා කරන්නේ. ඒ නිසා විශේෂයෙන්ම අපි කියන්න ඕන දැන් ඊයේ දවසේ එක්සත් ජාතික පක්ෂයයි මේ පොහොට්ටුවයි එකට එකතු වෙනවා කියලා ඉවරලා මේ නිවේදනය කරා. අත්ත වශයෙන්ම පුත්තලම් දිස්ත්‍රික්කය නියෝජනය කරන හෙක්ටර් අපුවා මැතිතුමාගෙන් මම ඉල්ලීමක් කරන තරහ වෙන්න එපා. පුත්තලම් බූරුවෙත් තමයි මේක කිව්වේ. හරිද? ඩීඑස් සේනානායක මහාමාන ඩීඑස් සේනානායක මැතිතුමා හදපු අපි අපේ ජීවිතයේ බඳු ආදරය කරපු එක්සත් ජාතික පක්ෂය හොරුන්ගේ දූෂිතයින්ගේ ත්‍රාඩයින්ගේ මංකොල්ලකාරයින්ගේ මිනිමරුවන්ගේ රැකවලා බවට පත්වලා නිල වශයෙන් ඒක ප්‍රකාශයට පත් කිරීම අපි සමග ජන බලවේගයේ හිටියත් අපිට දුකක් අපිට කනගාටුවක් සිරිකොත මහගෙදර හොරු මිනිමරුවන්ට තැනක් තිබ්බේ නැහැ මේ රටේ මහ ජනතාවගේ දේපළ මංකොල්ල කාපුවාට තැනක් තිබ්බේ නැහැ හරිද අද අපිට පේනවා සිරිකොත මහගෙදර හොරුන්ගේ මිනිමරුවන්ගෙන් ත්‍රාඩයින්ගෙන් මේ රටේ ජනතාවගේ දේපළ කොල්ල කාපුවෙන් එක එකට දීග කන මහගෙදරක් බවට පත්ලා තියෙනවා අපිට අවංකවම කනගාටු වී එක ගැන චන්ද ගැන නෙමෙයි කනගාටු තියෙන්නේ ඕක ගැන කනගාටුව තියෙන්නේ හරිද අපි ඒ නිසා ඔය පුත්තලම් බූරුවට කියන්න කැමති මිනිහට බස් ඩ්‍රයිවර්ලා එක්ක තරඟයක් නැහැලු එයාට බස් ඩ්‍රයිවර්ලා එක්ක තරඟ නැහැ එයාට හොරෝප්පු ලියන තැන් වල තරඟ නැහැ එයාට වෙන වෙන දේවල් පිළිබඳව මම කියන්න කැමති නැහැ ඒවට එයාට තරඟ නැහැ කියලා මම දන්නවා චන්දට ඇවිල්ලා පෙන්නන්න අලියයි පොට්ටුවයි එකට නවලා තමයි අරින්නේ අපි හරිද ඒකත් අපි කියන්න කැමති හරිද ඉතින් ඒ නිසා අපි ඉතාලම පැහැදිලිව කියන්න ඕන දැන් මේ දීගේ මම දකින්නේ අර බටහිර රටවල් වල තියෙන ලිවින් ටුගෙදර් කියලා සංකල්පයක් කස විවාහ නොවි පිරිමියයි කාන්තාවයි එකට ජීවත් වෙනවා දැන් මේ උනේ ලිවින් ටුගෙදර් හිටපු කට්ටිය කසාද බැන්දා වගේ වැඩක් ලිවින් ටුගෙදර් වගේ හිටපු කට්ටිය කසාද බැන්දා මහා බැංකු හොරුයි මේ රටේ මහ ජනතාවගේ ධනය මංකොල්ල කාපු හොරුයි දෙගොල්ලෝ එකට එකතු වුණා හරිද අපිට ප්‍රශ්නයක් නැහැ ඒක ඉතින් ඒ නිසා අපි ඊටාම පැහැදිලිව කියන්න කැමති මේ රංගේ බණ්ඩාරට කියන්න කැමති රංගේ බණ්ඩාර ඔයා මාර්තු 11 වෙනිදාට ඔයාගේ තරම දැනගනීවි. එච්චරයි මං කියන්නේ. හරිද? එයා ලොකුවට කිව්වා කොළඹ මහනගර සභාවට අලියාගෙන් තරම් කරනවලු. එන්න. අපි කරලා පෙන්නන්නම්. කරලා පෙන්නන්නම් අපි යාට. කොට්ටාස 66න් ගිය පාර 6ක් පරදුනා. එක්සත් ජාතික පක්ෂය. හරිද? මම විතරයි 11න් 11ම දින්නා. කොළොන්නාවේ. ඉල්ලන්න අලියාගෙන්. අපි කරලා පෙන්නන්නම්. හරිද? පෝට්ටුවෙන් හරි බෝට්ටුවෙන් හරි මේ නැත්තම් සුරුට්ටුවෙන් හරි ඉල්ලන්න. අපි කරලා පෙන්නන්නම්. අරද එන්න තරගෙට ඒ නිසා නිකන් බොරුවට කටමැද දොඩවන්න එපා ඡන්දෙ තියන්නකෝ මොකද හේතුව මේ ජනාධිපතිවරයා පත් වෙච්ච දවසේ ඉඳලා මේ රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් මංකොල්ල කාපු ජනාධිපතිවරයෙක් දැන් මේ රටේ ජනතාවගේ මූලික මංකොල්ලකම් අයිතිවාසිකම් මේ කොල්ල කාපු විදිය තමයි කතා කිරීමේ නිදහස අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදීව රැස්වීමේ නිදහස අයි මා මිනිසුන්ගේ මානව අයිතිවාසිකම් සියල්ල උදුරගත්තා. අපි ඒකට විරුද්ධව විපක්ෂයක් විදිහට දිගින් දිගටම සටන් කරනවා. එයා හිට්ලර් කියලා එයාම කියාගත්තා. අපි ඒකට බය වුන්නේ නැහැ, බය වෙන්නෙත් නැහැ. මොකද එයාගේ තරම අපි දන්නවා. ජනාධිපතිගේ තරම අපි දන්නවා. ඒ නිසා හැබැයි එයා එක දෙයක් දන්නවා. එයාත් එයාගේ තරම දන්නවා රටට පෙන්වන්නේ නැහැ. ඒ නිසා තමයි දිගින් දිගටම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් මේ ඡන්දේ කල් දාන්න විවිධ උත්සාහ දරුවා මේ ඡන්දේ කල් දාන්න ඉස්සෙල්ලාම කිව්වා රටේ සල්ලි නැහැ කියලා ඉවරලා කිව්වා බිලියන 2000ක් අච්චු ගහපු කට්ටිය කියන සල්ලි නැහැලු හරිද එතකොට බිලියන 10ක් කියලා කියන ඩොලර් වලට කන්වර්ට් කරලා බැලුවම තෙල් නැව් භාගයක් ගන්න ඩොලර් මිලියන 27යි හරිද එතකොට
मेरटे आर्थिक खाबासीनिया करला होरकंकरला कुडुपट्टं करपुए उं हेमदाम बले इन्नो नमकोत एगोल्लो होरकंकरला एगोल्लो दूषणे करला एगोल्लो वंचा करला चंदतियन्न सल्ली नै कीवोत एहेम ए आर्थिक घातकयो हेमदाम बले इन्नो चंदतियन्न बै ओय विदियट महामतिवरत कल दान्न पुलुवन ओय विदियट जनाधिपतिवरत कल दान्न पुलुवन हरिद इतिन ए निसा ईट पस्से किव्वा කොමිසම මේ පස් දෙනාව එකක නැහැ කියලා ඉවරලා අත්ත වශයෙන්ම ගැසට් එකට පස් දෙනාගේම අනුමැතියෙන් තමයි ලියුම යවුවේ ගහන්න කියලා ම අපිට ආරංචි වුණා ජනාධිපති ඕනවලු ගැසට් එකේ අස්සම් කරන්නේ නැහැ කියලා මොන ගැසට් එකේ අස්සම් කරන්නේ ඒක දන්නද ජනාධිපති කෙනෙක් මේ රටේ ඉන්නේ ගැසට් එක ගහන්න කියලා ලියුම විතර අස්සම් කරලා යවන්නේ කොමිසම බෙදන්න හැදුවා අපිට ආරංචි නොඑක් දොළපි දෙනිත් මේ ඔෆර් කරනවා කියලා ඊට පස්සේ ආ ඇනවුස් කරා එයා මැතිවරණයේදී ස්වාධීන වෙන්නෝ කියලා ස්වාධීන ඉන්නෝ කියලා නීති විරෝධී ලෙස මැතිවරණ කොමිසම ජනාධිපති කාර්යාලයට කැඳවලා එතනින් බැලුව කඩන්න ඒත් බැඳුණා දැන් ස්වාධීන වෙන්නෝ කියපු මිනිහා ජනාධිපති කාර්යාලය ඇතුළට තමයි පෝට්ටුවේ UNPI කරලා UNPI එක පෝට්ටුවේ සංගමයක එකතු වෙන්නේ ජනාධිපති කාර්යාලයේ එහෙම කරන්න කොහොමද ජනාධිපති ස්වාධීන වෙන්නෝ නා ඉතින් ඊට පස්සේ ඊයේ අර නීල් හපු ඉන්න කියන නිලධාරියා එයාට අපි මතක් කරලා දෙන්න කැමති මහින්ද රාජපක්ෂගේ වැරදි නියෝග අරගෙන තමයි මේ අනුස පැල් පිටයි ලලිත් වීරතුංග හිරිය ගියේ හරිද එනිසා මේ රටේ පොලිස් නිලධාරීන් වේවා ඕනෑම රාජ්‍ය නිලධාරීක් වේවා මේ රනිල් වික්‍රමසිංහ හෝ කැබිනට් මණ්ඩලය හෝ රටේ ව්‍යවස්ථාවන් පිට ඒගොල්ලෝ දෙන නීති විරෝධී උපදෙස් ව්‍යවස්ථාව කඩන උපදෙස් ක්‍රියාත්මක කරුවොත් මේ අවුරුද්දේ ආණ්ඩු පෙරලෙනවා ලෑස්ති වෙලා ඉන්න නීති අනුව ඒවට බරපතල දඬුවම් වලට මූණ දෙන්න කියන එක අපි පැහැදිලිව කියන්න ඕන. රෑ වෙලා කියන එක ඉල්ලාස් කරගත්තලු. ඉල්ලාස් කරගන්නේ කොහොමද තාක්ෂණික කාරණා කියලා? කවුද යාට උපදෙස් දුන්නේ? කැබිනට් මණ්ඩලය එහෙම තීන්දුවක් ගත්තද? කැබිනට් මණ්ඩලය එහෙම තීන්දුවක් ගත්තම කැබිනට් මණ්ඩලය ව්‍යවස්ථා උල්ලංඝනය කරලා තියෙනවා. එහෙනම් කැබිනට් මණ්ඩලයට විරුද්ධවත් අපි උසාවිය යනවා. ඒ වගේම නීල් හපු ඉන්නට කැබිනට් මණ්ඩලයේ වේවා ජනාධිපති වේවා වැරදි තීරණ අරන් තියෙනවා නම් ව්‍යවස්ථාවට පිට ක්‍රියාත්මක කරන්න එයාට කිසිම අයිතියක් නැහැ මතකයි නේද දින 52 දී සිරිසේන ජනාධිපතිවරයා ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා කැබිනට් මණ්ඩලය පත් කරලා මේ සුප්‍රීම කෝට් එක ලබා දුන්නු තීන්දුව ඒ නිසා අපි උසාවි යනවා මේ ප්ලෑන් කරපු මාධ්‍ය ආයතන වලින් දෙන ඉල්ලාස් කරගත්තයි කියන ලියුම් අපි පිළිගන්නේ ඒ වගේම ඊළඟ කුමන්ත්‍රයෙන් තමයි මේ ජනාධිපතිවරයා දැන් අපට ආරංචි සමෘද්ධිය පරක්කු කරනවා රජ නිලධාරීන්ගේ පඩිය පරක්කු කරනවා මේ එකපාරට මෙච්චර දවස් නැති වෙච්චේවා දැන් ඊළඟට තෙල් නැව් පරක්කු කරන්න ලෑස්ති වෙනවා සාහසිකයෙක් එහෙම කරනවා නම් මේ ආණ්ඩුව සාහසික ආණ්ඩුවක් ඒ කියන්නේ ඡන්ද කල් දාන්න ඕන හින්දා තෙල් නැව් පරක්කු කරනවා නම් ගෑස් නැව් පරක්කු කරලා පොලිම් පෙන්නලා ඡන්ද කල් දාන්න හදනවා නම් මාත්‍යෝ එකම විසඳුම මේ පාර පොලිමේ ඉන්න එක නෙවෙයි වීදි බහැල කැරලි ගහන එක මාධ්‍ය තියාගෙන අපි කියන්නේ අපි ඒකට නායකත්වය දෙනවා වීදි බහැල කරලි ගහනවා ඒක හොන්දර මතක තියාගන්න ජනාධිපතිතුමා හරිද ඉතින් ඒ නිසා අපි පැහැදිලිව කියන්න කැමති මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරලා මේ මානව හිමිකම් කඩ කරලා ඔයාට මේ රට පාලනය කරන්න බෑ දැන් ඊයේ දැක්කනේ ගෝඨාභය රාජපක්ෂටයි මහින්ද රාජපක්ෂටයි කැනඩාව තමයි මේ කැනඩාවට අතුල්ලිව තහනම් කරා රනිල් වික්‍රමසිංහ මහත්තයෝ ජාත්‍යන්තර ප්‍රජාවගේ ප්‍රතිරූපේ දිනාගත්තයි කියලා ඔයා අපි තිතන් හිටියා. පස්සේ තමයි දැනගත්තේ එහෙම ගන්න නැහැ කියලා යට. දැන් පොට්ටුකාරයෝ හිතනවා. හරිද? ඔයාටත් දවසක වෙන්නේ ඔය ඉරණමයි කියනක අපි කියන්න කැමතියි. ඒ නිසා ඔය බොරු තර්ජන ගර්ජන වලට අපි බය නැහැ. හමුදාව දාන්න පොලිසිය දාන්න අපි බහින්නේ සාමාන්‍ය ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන්. මොකද හමුදා නිලධාරීන්ගේ පොලිසිය නිලධාරීන්ගේ පඩියක් සාමාන්‍ය පඩියක්. ඔවුන්ගේ ගෙවල් දොරවල් වල තියෙන ප්‍රශ්න අපි දන්නවා. හරිද ඉතින් ඒ නිසා අපි පැහැදිලිව කියන්න කැමති දැන් මේ මාසේ පළවෙනිදා ඉඳලා අසාධාරණ ලෙස දෙවැනි වතාවට විදුලි බිල ඉහළට දාලා තියෙනවා අපි ඒකට විරුද්ධව මේ ඉරිදා මුල් ලංකාව පුරාම පාරට බහිනවා ඒ වගේම පාසල් දරු දැරියන්ගේ අලුත් පාසල් අවුරුද්ද සඳහා පොත්පත් පෑන් පැන්සල් ටික සපත්තු කුට්ටම ඒ වගේම ස්කූල් බෑග් එක තුන් ගුණයකින් නැගලා තියෙනවා අපි ඒකට විරුද්ධව මේ 15 වෙනිදා මේ ඉරිදා පාරට බහිනවා. ඒ වගේම සාධාරණ ලෙස හම්බ කරලා මිනිස්සු ගන්න වැටුපට බදු ගහලා තියෙනවා. ඒ බදු බඩපාන්නේ මේ මාසෙදලා. ඒකට විරුද්ධව මේ ඉරිදා අපි
පාර්ථ බහිනවා අපි එක තැනකට නෙමෙයි අර සමහර සියලු තුනේ කල්ලිය වගේ අද එක තැනකයි ඒ සෙනගම ගෙනිහිල්ලා ඊළඟ දවසේ තව තැනකයි ඒ සෙනගම ගෙනිහිල්ලා අනිද්දා තව තැනකයි කරන්නේ එක දවසේ මුළු ලංකාවම අපි කරලා පෙන්නනවා අපි අන්න ඒ නිසා වැඩි වෙන බදු මිල අසාධාරණ ලෙස ගන්න බදු ටික අසාධාරණ ලෙස වැඩි කරන විදුලි බිල ඒ වගේම දරා ගන්න බැරුව ගිහිල්ලා තියෙන ජීවන වියදම සහ පාසල් උපකරණ වලට විරුද්ධව තමයි 15 වෙනිදා මුළු ලංකා පුරාම සමගි ජන බලවේගය අපි උද්ඝෝෂණයක් පවත්වනවා ඡන්දේ කල් දැම්මොත් ඒ උද්ඝෝෂණය අකණ්ඩ කැරල්ලක් දක්වා අකණ්ඩ කැරල්ලක් දක්වා අපි මෙහෙවනවා කියන එක පැහැදිලිවම කියන්න කැමතියි ඒ එකම රනිල් වික්‍රමසිංහ මාත්‍ර කියන්න කැමතියි ඔයාගේ නියෝග පිළිගන්නේ නැහැ පොලිස් නිලධාරී ඔයාගේ නියෝග පිළිගන්නේ නැහැ හමුදා නිලධාරී මොකද හමුදා නිලධාරීන්ගේ ගෙවල් ඇතුළත් කඩබොන ප්‍රශ්න තියෙනවා ඔවුන්ටත් තියෙනවා තමන්ගේ දරු මල්ලෝ ටික ඉස්කෝලේ යවා ගන්න බැරි ප්‍රශ්න ඔවුන්ටත් තියෙනවා තමන්ගේ දෙමව්පියන්ට බෙහෙත් ටික හරියට අරන් දී ගන්න බැරි ප්‍රශ්න හරිද ඔවුන්ටත් තියෙනවා මේ බදු ගාව ප්‍රශ්න ඔවුනුත් විශාල පීඩනයක ඉන්නේ ඒ නිසා හමුදා නිලධාරීන් ජනාධිපති වෙච්ච වෙලාවේ රටේ ජනතාව ප්‍රශ්න වලට විරුද්ධව පාර්ථ බැස්ස වෙලාවේ එයාව එළවෙනකම් මිනිස්සු ඉන්නකම් හමුදා නිලධාරීන් මොකුත් කරේ නැහැ. ඒ නිසා මේ වගේ අටවගත්තු මාපාන්න හදන මිස්ටර් බීන් කෙනෙකුට ඉඳීද? ඒ නිසා ඔය තර්ජන ගර්ජන වලට අපි බය නැහැ. අපි බහිනවා බැහැලා කුමන්ත්‍රණ දිකටම කෙරුවොත් මොත් වීදි බහින්නේ ආයේ මේක දෙකෙන් එකක් බේර ගන්න කියන එක අපි එයාට පැහැදිලිව මේ කියන්න කැමතියි. ඒ නිසා ඒ වගේම අපි කියන්න කැමති ඡන්ද තියන්න වුණොත් ඒ ඡන්ද තියෙන එකේ පීඩණය සාහාසික ලෙස ජනතාවට පටවන්න තෙල් නැව් පරක්කු කරුවොත් ගෑස් නැව් පරක්කු කරුවොත් ඒකට විරුද්ධව අපි කැරලි ගහනවා කියන එක කියන්න ඕන. මොකද හේතුව දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ජනාධිපති මාධ්‍ය ඒකකයේ අටවු මාධ්‍යයේ ඉන්නවා. දැන් මේ කැමරාවලත් ඒ ඉන්න ඔය අටවු මාධ්‍ය රෙකෝඩ් කරන කට්ටිය. ඒගොල්ලෝ පත්තර තියනවා. මේ ජනාධිපති මාධ්‍ය ඒකකයේ ප්ලෑන් කරපු මීඩියා කැම්පේන් එකට අන්න තෙල් නැහැ, අන්න මේක නැහැ, අන්න නැක නැහැ කියන එක ඉස්සෙල්ලම දානවා ඒගොල්ලෝ පත්තරවල. ඊට පස්සේ එනවා ඒගොල්ලන්ගේ මේ මොනවාද ටීවී එකේ උදේට පත්තර කියවන මේ පොඩි චූටි මාළිලා ටිකක් කියනවා. හරිද? මොකද අපි මාධ්‍ය කරානේ ඒගොල්ලන්ට කලින්. හරිද? ඊට පස්සේ උන් දෙනවා උන්ගේ වර්ණනාව ඒකට. මේව සාහසිකයි. ඒ නිසා රටේ ජනතාවට තෙල් නැති කරන්න, කන්න නැති කරන්න, ගෑස් නැති කරන්න මාධ්‍ය දායක වෙනවා නම් ඔවුන් ආචාර ධර්ම පද්ධති උල්ලංඝනය කරලා තියෙනවා. ඒ නිසා අපි කියන්න කැමතියි මමත් මාධ්‍යයට සම්බන්ධයි සජිත් ප්‍රේමදාස මහත්මයාගේ ආණ්ඩුවක අපිත් ඉන්නවා ඇමති මණ්ඩලයක අපි ඒ නීති හරියට ක්‍රියාත්මක කරනවා ඕන විදිහකට ගන්න කිසි ප්‍රශ්නයක් නැහැ මම බැලුවා ඒක මාධ්‍ය ආයතනයේ ගියේ දේශපාලන මොකද්ද මේ විවාදයකට ගියාම මාධ්‍ය වේදියා මේ මොඩරේටර් එයාගේ ඌණ පූර්ණ දිනතේ පටන් ගන්න අමු එළෙදි ගලවගෙන කඩේ යන්නේ මේ කැලණියේ නයිනටෝකුවේ උන් වඳ බෙහෙත් වඳ කොත්තු ගෙනල්ලා මේ සාපි මෙච්චර කරලා තියෙනවා මෙන්න මෙහෙමයි රටේ මේ මේක වෙනස් කරන්න හදන්න කියලා මේ රටේ ජනතාවගේ ඔළු කාපුවෙව අද එන වෙන මුහුණුවල ඒ නිසා මාධ්‍ය වේදීටත් තියෙනවා සදාචාරය ආචාර ධර්ම පද්ධති මාධ්‍ය ආයතන වලටත් තියෙනවා හරිද තමන්ගේ ව්‍යාපාර කරන්න ඕන කෙනෙකුට කඩේ යන්න ප්‍රශ්නයක් නැහැ හැබැයි රටේ ජනතාවට හෙන ගහන අපරාධ කරන මාධ්‍ය කුමන්ත්‍රණ කරන්න එපා මේක බොහෝ දේශපාලඥයෝ කියන්න බයයි මම බය නැහැ හරි මම බය නැහැ ඕන කෙනෙක් ඕන විදියට ගන්න මොකද හේතුව ඒ අයගේ මාධ්‍ය ආයතන වල අපේ වොයිස් කට් ගියත් එකයි නැදත් එකයි හරිද අපි දිනනවා කොහොමත් අපි දිනනක නවත්තන්නත් බෑ මම පෞද්ගලිකව දිනනවා ඒක නවත්තන්නත් බෑ ඒගොල්ලන්ට හරිද ඉතින් ඒ නිසා අපි කියන්න කැමතියි කඩේ යන්න අපිට ප්‍රශ්නයක් නැහැ රෙදි ගලවන් කඩේ යන්න එපා රෙදි ගලවන් කඩේ ගිහිල්ලා සාහසික දේවල් වල සාක්ෂිකරුවන් බවට පත් වෙන්න එපා සාහසික කුමන්ත්‍රණ වල සාක්ෂිකරුවන් බවට පත් වෙන්න එපා අනිවාර්යයෙන්ම ඡන්ද තියන්න වෙනවා ඒ කල් දානගේ කොටස් කරුවා වුණොත් ඒගොල්ලන්ට ඒකේ පළ විපාක භුක්ති විඳින්න වෙයි ප්‍රශ්න දීලා දාන්න දැන් ඔක්තුමා කියෝ වගේ
සාමාන්‍ය රාජකාරියේ අදාළ රේඛීය අමාත්‍යාංශය තමයි වාක්‍යන්නේ. එතකොට ව්‍යවස්ථාව අනුව මැතිවරණය ප්‍රකාශපත් කරයින් පස්සේ මැතිවරණ කොමිසම විධායකයට හෝ ව්‍යවස්ථාදායකට යට වෙන්නේ නැහැ. ඒ ඒගොල්ලෝ යට වෙන්නේ රටේ ව්‍යවස්ථාවට විතරයි. එතකොට ව්‍යවස්ථාව අනුව ඔවුන් තේරීම් බාර නිලධාරීවරයා බවට පත් වුණයින් පස්සේ තේරීම් බාර නිලධාරීවරයාගේ ක්‍රියාදාමයට ඔවුන් වාක්‍යන්නේ මැතිවරණ කොමිසමට විතරයි. ඒක අදාළ රේඛීය අමාත්‍යාංශයේ ලේකම්වරයාට කිසිදු මැදිහත්වීමක් හෝ වගකීමක් කරන්න බෑ. ඒ නිසා මේ නිල් හපු ඉන්න කියන ලේකම්වරයා රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා තියෙනවා. ඒකයි අපි කියන්නේ යාට දඬුවම් දෙන්න ඕන කියලා. එයාට මේ තාක්ෂණික කාරණා හෝ අමාත්‍ය මණ්ඩල උපදෙස් කිරි වල කවුරු උපදෙස් දුන්නත් ව්‍යවස්ථාවට පිටි වැඩ කරන්න යන්න බෑනේ. ඒ කියන්නේ ඒක එයා දන්නේ නැත්තම් එයා අමාත්‍යංශ ලේකම් කෙනෙක් වෙන නුසුදුසු මිනිහෙක්. මතකද හිටපු ජනාධිපති ලේකම් මේ ටීබී ජයසුන්දරට මේ අධිකරණ තීන්දුවක් ලබා දීලා තියෙනවා. එයාට ජීවිත කාලේ කවදාහක්වත් මේ මොනවද මේ රජයේ රැකියාවක් කරන සුදුසු නැති බුද්ධලෙක් කියලා. ඉතින් නිල් හපු ඉන්නත් ඒ වගේ මිනිහෙක් කියලා මට තේරෙන්නේ. දැන් ඒ වගේ තමයි ඔබතුමාට දුකක් ඇති පුරුජන ක්‍රමවත් එක්ක ඔබතුමා කිව්ව වගේ එක්සත් ජාතිපක්ෂය එක්ක තිබුණා. නමුත් දැන් පැහැදිලි ඔබතුමාට එක පැත්තකින් සතුරුකුත් ඇති නේද? දැන් මොකද ඊළඟ ෆයිට් කරන කවුරුත් නැහැ. සජීවී විතරයි ඉන්නේ. දෙකොල්ල එක පැත්තකට කියන්නේ. නෑ මෙහෙමයි. පොට්ටුවේ මහා පොළවේ ජනමතයක් නැහැනේ. එක්සත් ජාතිපක්ෂය අතුගා වෙලා හැදි ගෑවිලා ගිහිල්ලා තියෙන්නේ. ඒකකින් අපිට සතුරුක් නැහැ. මහා පොළවේ අපේ සටන තියෙන වෙනදනත් එක්ක. හරිද? අපිට තියෙන්නේ අපි කාලා කරන්නේ සතුටක් ලබන කාලකණි අසමජාතිය උන් නෙමෙයි යන්නේ. ඒ වගේම අපි මේ මිනිසුන්ගේ වේදනාවන් උඩින් මේ සමාජයේ පිළිගන්නේ නැති අශිෂ්ට දේවල් කරලා බලය ගන්න උනන්දු වෙන පුද්ගලයෝ නෙමෙයි. ඒ නිසා තමයි අපි 22 වෙනි ආණුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට මේ ඡන්දේ දුන්නේ. ඒ නිසා තමයි මෙතෙක් දවස් අපි මේ ජනාධිපතිවරයා පත් වුණෙන් පස්සේ මේ පාර්ක මිනිස්සු බැස්සුවේ නැත්තේ. ප්‍රජාතන්ත්‍රවාදීව ශිෂ්ට සම්පන්නව ඇසිරෙන්න ඕන හින්දා. හරිද? මොකද නැත්තම් අපිට පාර්ලිමේන්තුවේ මාවැඩක් නෙමෙයිනේ. දැන් මෙයා කිව්වනේ මාස 3 ඩොලර් ගේනවා මාස 3 රට කොට දානවා කියලා. වදිරේම කයිය ගැහුවනේ. දැන් මාස 6කටත් වැඩිනේ. ඕ! ආපු බම්බුවක් නැහැ, හම්බෙච්ච ආධාරිකුත් නැහැ. හම්බෙච්ච නායකුත් නැහැ. නාය ප්‍රතිවිරුද්ධකරන්නේ නැහැ. අපිට තියෙන කනගාටුව හරිද? දැන් අපේ තාත්තා පිස්සු කෙල්ලනවා නම් අපි වෙන ගෙදරක පදිංචිට යනවා. අපේ මහ ගෙදර අපේ තාත්තා විකහාම අපිට දුකක් තියෙනවා. අන්න ඒ දුක විතරයි අපිට තියෙන්නේ. දැන් ඒකට තමයි දැන් කරමුනේ සමහර නැතිවතුරු කියනවා අපි තමයි ඉස්සරවම ප්‍රථමයෙන්ම නාමජන මේ කැමරු දිනේ දීම කරාට පස්සේ අපතපත් වෙන නමුත් මහලු කෑ ගන්න සතිපර තාම දෙයක් කරගන්න බැරි වුණා කියලා කියනවා මේ ප්‍රසිද්ධ මාධ්‍ය වල. උන්තෝනේ අපි වැඩ කරන්නේ. මම හිතන්නේ ඔබතුමත් මාධ්‍යයේ දීද්දිත් ඔය ප්‍රශ්නේ අහන කලින් දෙපාරක් හිතන්න ඕ. කවුද අපි කවුද කියන්නේ. මේ ඉස්සරව ඔබතුමා කියන්නේ. එතන උන් ඒ වගේ බූරුව කියන දේවල් කවුද ගණන් ගන්නේ? ඔබතුමා සංවාදයකට යන්නේ ඔබතුමා යාළු මිත්‍රකමක් තියන්නේ ඔබතුමා ආශ්‍රය කරන්නේ Tamante ගැළපෙන මිනිසුත් එක්කනේ. උන් අපිට ගැළපෙන්නේ නැහනේ. නෑ මම හිතුවේ ඔබතුමාට බය වෙලා දෙහෙම කියන්නේ කියලා මම. ඒකෙන් ඒගොල්ලෝ ගහන්නේ. දැන් මේවනේ මාධ්‍ය වේදින් කියලා ඔබතුමාලා ගමනේ ජීවත් වෙන්නේ බස් එකේ යන්නේ පොරට ගිහිලානේ බඩු ගන්නනේ ළමයින් ඉස්කෝලේ ගෙනියන විදිය දන්නවනේ බිම කොහමද මහ පොළොව කොහමද ඇස්දෙන්නේ කියලා ඔබතුමාලා දන්නවනේ නේද? किसीम නීල් හපු ඉන්නේ එවනම් මැතිවරණ කොමිසමට ඒ ලියුම කොපි කරලත් නැහැ. නීල් හපු ඉන්න අමුවේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා තියෙනවා. හරිද? එතකොට ප්‍රායෝගික වෙන්නේ මම දැක්කා ඊයේ මැතිවරණ කොමිසම් ජනරාල්තුමා එක ටීවී ප්‍රෝග්‍රෑම් එකකට ඇවිල්ලා ඔක එක්ස්ප්ලේන් කරා. නීල් හපු ඉන්නේ ලියුම විඩ්‍රෝ කිරීමක් නෙමෙයි උනේ. තේරීම් බාර නිලධාරීවරුන් හැටියට ඉන්න දිස්ත්‍රික් ලේකම්වරුන්ට මේ ලියුම යවුවාම ඔවුන් එක වැඩ කරන සහකාර තේරීම් බාර නිලධාරීන් ඉන්නවා. ඔවුන් මේ පිළිබඳව විමසීමක් කරනවා. එතකොට මැතිවරණ කොමසාරිස්වරයා ජනරාල්තුමා යවන ලියුම මේකට පිළිතුරු ලිපියක් නෙමෙයි.
රටේ ව්‍යවස්ථාව අනුව වැඩ කළ යුතු ආකාරය පිළිබඳව පැහැදිලි කරන එක. නිල් ආපුවින් ඉල්ලාස් කරගත්තා කියන ලියුම අපි ගාම දැක්කෙත් නැහැ. නිල් ආපුවින් ලියුම ඉල්ලාස් කරගත යුතුයි. අනිවාර්යයි. දැන් ආණ්ඩුව හක්පොලේ ගාගෙන ඉන්නේ. වැඩේ තියෙන්නේ UNP එකට කෙලවපු රනිල් වික්‍රමසිංහට පොටුටත් කෙලවනවා. හරිද? දැන් මොකද දැන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට වැටීර කරන හැම වැරදි වැඩක්ම පොටු account එකට යනවා. පොටු account එක කෙලවලා ඉන්නේ කොහමද? අර ඉතුරු ටිකටත් කෙලවනවා රනිල් වික්‍රමසිංහ. නිල් ආපුවින් රජයේ පරිපාලන සේවයේ ඉන්න ඉහළම නිලධාරියෙක් විදිහට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විදිහට රටේ ව්‍යවස්ථාව දන්නේ නැත්නම් ඔව් ඒ තන්ත්‍රවල සුදුසු නැහැ නේ රජයේ සේවයට නුසුදුසු පුද්ගලෙක් නිලහතු වෙන්න කියන්නේ ඔව් සුදුසු